gente ma che pem love elie kale umbe pem sina bai umbe sina bai siri ellata ma che sit gat sutu kale ma che pem love elie kale umbe pem sina bai umbe sina Ada pipuna prema malak dannuna dannuna pem suwadak mage pem lokye rajini umbai adare mage pem lokye rajini umbai adare siriyelata maage sitagat sutu kelle maage pem love elliya kale umbe pem sina bai umbe sina bai kelle sutu kelle mage kelle kelle sutu kelle gotala mal gotala mama gotala gotala pemmal ben palanda uba kenda gine ami mage ratra palanda uba kenda gine ami mage ratra Siri ellata maage sitagat sutu kelle maage pem love elliya kale umbe pem sina bai umbe sina bai siri ellata maage sitagat sutu kelle maage pem love elliya kale umbe pem sina bai umbe sina bai umbe pem sina bai umbe sina bai Bhoomi Stuti Sangeet Vijay Suri ape sundara kalakaruwa thamai gayana karanne supurudu paridi sangeethe saha pada rachane Baila Santi ayyage ow ne ඒක ටිකක් වෙනස් අත්දැකීමක් නේ නිකන් ගායකයා නැතුව රචකයා සහ සංගීතඥයා ගීත ගායනා කරනකොට වෙන හැඩයක් තියෙනවා ඒ ගීතවල අයිතිකාරයනි ඔව් අයිතිකාරයනි ශ්‍රීමලයි දැන් අපි කතා වුණා ඔබ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා මාධ්‍යවේදියෙක් නැත්තම් පුවත්පත් කලාවේදියෙක් මේ හැම දෙයක්ම පසු කරමින් තමයි අන්තිමට උදේකාන්ත මහත්මයා තීරණය කරන්න ඔබට දිය යටින් ගින්දර ගෙනියන්නත් පුළුවන් කියලා ඒ තරම් පුද්ගලයෙක් කියලා ඔබ සමහරට අර මාධ්‍යවේදියාගේ ඉතිහාසය ගැන දන්න නිසා දන්නෙත් නැහැ අයියා චරිතේ ලබා දුන්න හැබැයි මම ආසයි දැනගන්න මේ මාධ්‍ය ඉතිහාසය ගැන මොකද මාධ්‍ය කියන්නේ බොහොම ප්‍රබල මාධ්‍යයක් ඒ කියන්නේ ප්‍රබල අවියක් ඔව් ඒ කියන්නේ ආණ්ඩු තනන්නත් පුළුවන් ආණ්ඩු පෙරලන්නත් පුළුවන් මේ පෑනේ ශක්තිය අසිපතට වඩා බලවත් කියලා ඔව් ඒ කාලේ කොහොමද ඒ කාලේ මම හිතන්නේ ගොඩක් වෙනස් මීට වැඩිය ඒ කියන්නේ මාධ්‍ය සදාචාරයක් තිබුණා ඉතින් මේ මාධ්‍ය සදාචාරය ඇත්ත වශයෙන්ම මෑත කාලයේදී ක්‍රමානුකූලව නැති වුණා දැන් ඒක නැති වෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවා
කොමුණත් මම හිතන්නේ මම තාම ඉන්වෙස්ටිගේෂන් රිපෝර්ට්ස් වලට තමයි කැමති. මම තාම මාධ්‍ය වේදිකේ කැරියර් තමයි මම ආස. නඩුවේ කුලත්. මේ අර අර අරක මම ගහන්න කැමති. මම ඔයගෙන අහලා තියෙන කතාවක් තියෙනවා විශේෂයෙන්ම මේ යුදපුවත් සම්බන්ධයෙන් ඔබේ තියෙන ලොකු කතාවක්. ඔව්. මම හිතන්නේ මම තමයි ඉස්සල්ලාම යුදපුවත් වාර්තාකරණයට ගියේ ඒ 1983 मगे मत के हटीर नवंबर मासे एट पदवी सिरीपुर सह डॉलर की जनपद देखट अति विशाल प्रहार अकेला समूल गातने अकला अति विशाल प्रमाण एक प्रथम एल टी टी मुर्ग त्रस्तवादी सिद्धुकू अहिंसक मिनसु मारपूक यदि मे स्थानेट मम गिहाम मैत मध्यम रात्रि अनकोट मम गे हेलिकॉप्टर एट मई माध्यवेदी ने हटिट ममाई दीप्ति सिल्वा कैमरा मन रिकॉर्ड विगे मे दंगे कैमरा अंपानी बुण्ड प्रहार इलाक अभी वेटना एक हेलिकॉप्टर कड़ा वेटना प्रथम कड़ा वेट ये हेलिकॉप्टर मम एतु कैमरा शिल्पी नीतिया खेल अभी रड देखने मगे प्रथम अद्यकी मेक खोगा बहन यापरे ये समगम वेडि तिब्बा ඉතින් අපිට කිව්වා ඩවුන් යන්න කියලා ඉතින් අපිට ඔවා කවුරුත් කියලා දීලා තිබුණේ නැහැ මාධ්‍යවේදීන් හැටියට ඉතින් ඒක පොඩ්ඩක් පරක්කුලා ඉතින් මම ඇඳන් ගිහිලා තිබ්බේ සුදු ෂර්ට් එක ඊට පස්සේ මට තාම මතකයි කැප්ටන් දේවේන්ද්‍ර කියලා මම දන්නේ කොහේ ඉන්නවද කියලා කරුණා කියලා හිටියොත් කතා කරන්න මට ආසයි සම්බන්ධකම් අවුරුදු 40 ගානකට ඉස්සෙල්ලා ඔව් කිව්වා මේ ෂර්ට් එක ගලවලා විසිකරන්න කියලා මොකද ටාගට් එකක් ඒක ඔව් ඊට පස්සේ බැස්සේ මම ෂර්ට් එක ගලවලා විසිකරනකොටම මෙතනින් ගියා වෙදිලක් නමුත් ඒක තාම මාක් එක තියෙනවා ඉතින් ඒ අත්දැකීම මං හිතන්නේ දවස් 4කට පස්සේ තමයි අපිට ටෙලිෆෝන් මුකුත් නැහැනේ දැන් මට කතා කරලා කියන්න ඕනේ අනේ අම්මේ අපි මගේ අවසාන කාලේ ඉන්නේ දැන් බදල් ඉතිරේ මේ මොකෙද කියන්නේ කියන්න දෙයක් කියන්න බෑ අන්තිමට අපි කැමරාත් යා අස්සක දාලා මට තාම මතකයි සිද්ධිය ඒ යුද්ධයේ කෘීරත්වය කර්නල් කලත් සූර්ය කියලා එයාගෙ තාත්තා තමයි ඒක අර ඕෆනේජ් මේ බන්ධනාගාර පුනරුත්ථාපන තැනක් තමයි කෙන්ස් සහ ඩොල ජනපදය. එතන තාත්තා වැඩ කළා තාත්තට වෙඩි වැදිලා. ඒ තාත්තවත් ගෙනාවේ අපි අපේ ජීප් එකේ. ඉතින් අපි දවස් 3කට පස්සේ තමයි ලත්මලානේ අපෝට් එකට ආවේ. ඒක ඒක සීනයක් වගේ. ඉතින් ඒකෙන් තමයි වෝ කරස්පොන්ඩන්ට් කියලා මට කලින් හිටියා ඩීබී දිහාන්සිංහ මහත්තයා පොඩි සම්මානයක් එහෙම හම්බුණා ඒ කාලේ. ඉතින් ඒ වගේ දැවැන්ත ඉතිහාසයක් තුලින් තමයි අද මෙතනට ආවේ. ඔව් ඔව්. ඒ අපේ යුද්ධය සම්බන්ධයෙන් අපි දැන් කතා කරනකොට නම් අපිට ඒ දේවල් මෙහෙම සරලව කතා කරන්න පුළුවන්. නමුත් අපිට අමතක කරන්න බෑ දශක 30 ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා කරන්නට වෙහෙස මහන්සි වූ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ඒ කාර්ය කරපු ඒ අපේ යුද විරුවන්ව විශේෂයෙන්ම නාවික හමුදාව ගැන කතා කරද්දී නම් තියෙනවා නාවික හමුදාවේ 169 වෙනි බඳවා ගැනීමේ විශිෂ්ටතම නාවිකයා හැටියට ඔබ වගේ නමක් තියෙනවා. හා ඩිමන්තේ කියන නමක් තියෙනවා. මේ නමයි ඔයයි එක්කනාද? නෑ නාවික හමුදාවේදී මට කිව්වේ ප්‍රේමලාල් කියලා. අහා මගේ සම්පූර්ණ නම මද්දුම වෙල්ලාලගේ දිමංක මදුසංක ප්‍රේමලාල්. මම මගේ ගායන ජීවිතේට මම එනකොට තමයි දිමංක වෙල්ලාලගේ කියලා නම වෙනස් කරගත්තේ. ඒ කියන්නේ ඔබ නාවික හමුදාවේ හිටියා? නාවික හමුදාවේ හිටියා. ඔව්. කොයි කාලේද? 2008. ඒ අද්දකින් පොඩ්ඩක් කියපො. නාවික හමුදාවට මම වැදෙන් 2008 වර්ෂයේ මුලින්ම වැලිසරට තමයි අපි ඇටැච් වෙන්නේ. ඊට පස්සේ අපි මාස 6ක අපේ ට්‍රේනින් පීරියඩ් එක සම්පූර්ණලයි තලාතුවේ තියෙනවා. එතනින් මාස 6ක හොඳ ට්‍රේනින් එකකින් පස්සේ ඉතින් හොඳ විනයානුකූල නාවිකයෙක් විදිහට මම සේවය කරා නාවික හමුදාව ඇතුලේ. මුල්ලිකුලම් වල එතකොට විල්පත්තුව කැලේ ඇතුලේ තව රාජකාරී කරපු තැන් ත්‍රිකුණාමලේ වැලිසර හිටියා. ඒ ගොඩක් තැන් වල හිටියා. මම තුරේ වාදකංශයේ තමයි මම ඇටැච් වෙන්නේ. ඉතින් අර අපේ ඔන් ද ජොබ් ට්‍රේනින් කියලා එකක් තියෙනවා. ඒ OJT පීරියඩ් එකට අපි වැලිසරට එන්න ඕන ගැමුණු කැම්ප් එකට. එන අතරවාරේ මට ඒ ඩියුටි කර කර ඉන්න වෙලාවේ තමයි එකපාරට හිතුනේ මේ මම කොහොම හරි ගායකෙක් වෙනවා කියලා. එකපාරට මට හිතුණා. හිතුණා. කොහෙද හිටියේ වෙලාවේ? මම එතකොට පොයින්ට් එකේ හිටියේ මේ කොහොම හරි යනවා ගායකෙක් කියලා. මේක
ඊට පස්සේ එතන පැන්නද නෑ ඔව් ඊට පස්සේ මම නීත්‍යානුකූල නොවන අයුරින් තමයි මුලින්ම ආවේ ඔව් වෙනවත් දන්නේ නැහැ මේ ඊට පස්සේ අවුරුදු දෙකමාරක් විතර මම අයින් වෙලා මම එක නොයකුත් තැන්වල මම වැඩ කරන ගමන් මගේ සින්දු හැදුවා මම ගීත 8ක් විතර එතකොට රොෂාන් ප්‍රනෑන්ඩෝ ප්‍රියන්ත නාවලගේ නවරත්න ගමගේ මහත්මයා වගේ කට්ටියට කියලා මම ගීත 8ක් 10ක් විතර නිර්මාණය කරන අතරවාරේ ඒව එකක්වත් ගියේ නැහැ පස්සේම හදාගෙන හදාගෙන යද්දි මම ඒ අතෑරියෙත් නැහැ පස්සේ අන්තිමට මට හම්බෙනවා රාජ් කියන ප්‍රොඩියුසර් හම්බෙනවා එයා තමයි මට නිදුකින් නිනුමන ගීතේ හදලා දෙන්නේ ඒ ගීතයෙන් පස්සේ මට ශේෂ්ඨයට එන්න හැකියාව ලැබෙනවා මම හිතන්නේ මේ ඔබේ අලුත්ම ගීතේ අහිංසකාවිත් අහිංසකාවි කරෙත් රාජ්ජයි එම තමයි කරේ ඒක කොහොමද ඒක ප්‍රතිචාර ගොඩක් හොඳයි දැන් මම හිතන්නේ YouTube views තියෙනවා මේ වෙද්දි 155ක් බල්ලා තියෙනවා දැන් මම තාම ඔෆිෂල් මියුසික් වීඩියෝ ගන්න තාම කරේ නැහැ අපි වීඩියෝ එක plan කරන ගමන් තියෙන්නේ කොහොමත් ජනවාරි මාසේ වගේ වීඩියෝ එක සූදානම් කරගෙන පසිකෙන්ට ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නේ හොඳයි හොඳයි අංජුලා මේ මේ සක්මන් ඡායාට එන නාට්‍ය ඔබේ චරිතයත් එක්ක නම් තේරෙනවා සුජීයත් එක්ක මම දැකගෙන දැක්ක කාරකේ යනවා එනවා මේ පෙම්වතිය දෙයාගේ කවුද යා ඒක එහෙම කියනත් අමාරුයි ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔය දකිනකොට ඒ ස්වරූපයත් එක්ක තේරෙනවානේ මේ බටහිර පානේට නැඹුරු වෙච්ච සල්ලි තියෙන පවුලක ගැහැළ ළමෙක් ඉතින් මේ තාත්තා ඉන්නවා ඒත් එක්කම යාට ජීවිතේ හැම සැප සම්පතක්ම තියෙනවා නමුත් හැම දෙයක්ම තිබුණාම ජීවිතේ තව එක දෙයක් අඩු වෙනවා ඒ ආදරේ එයා ආදරේ හොයන කෙනෙක් හැබැයි එයා ආදරේ හොයන්නේ එයා කොයි විදිහෙද කියන එක ප්‍රශ්නයක් ඒක අපි ඉතුරු කරමු එතකොට සමහරක් විට දැන් සුජීව අයියා කරන කැරැක්ටර් එකේ හැටියට එයා ඇවිල්ලා ආර්ථික දුෂ්කරතා තියෙන කෙනෙක් සමහරක් විට එයා ඇත්තටම මට ආදරේ කරන්නත් පුළුවන් ඒ චරිතයට එහෙමත් නැත්නම් මුදල් වලට ආදරේ කරන්නත් පුළුවන් අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැ සුජීව නම් අපි දන්නවා නමුත් ඒ චරිතය අපි දන්නේ නැහැ ඉතින් එතකොට මේක ඉක්මනට ඉවර වෙන කතාවක් නිසා මම බලා ගන්න පුළුවන් වෙයි හැබැයි හරිම ආසාවෙන් වැඩ කරපු ටෙඩි ඩ්‍රාම එකක් නිමල්ලා ඇත්තටම ඔව් හේවන් හොයන කවුද ඔකේ සුජීවද मनोद ආට ඉතින් වෙච්ච මතකේ ඒක තමයි විශේෂම සිද්ධිය. ඒක මාර සිද්ධියක් නේද? ඔව් ඒක තමයි මොකද මම හිතුවෙත් නෑ ඇත්තටම එහෙම දෙයක් ඇති වෙයි කියලා. ඇති වෙයි කියලා. හිතන්නේ කොහොමද දෙයිනේ දැන් උදාහරණයකට හිතන්නේ මම රඟපාන්න යනවා. මගේ අම්මාගේ චරිතේ රඟපාන්න කෙනෙක් කෙනවා. දැන් අපි ආදරය කරන්නේ අපේ අම්මා ගැන හිතලා ඒ අම්මව තමයි අපි ආද ප්‍රේමයේදී හොයන්නේ කියලා එහෙම සාහිත්‍ය කරුවන් ලියලා තිනවා. හැබැයි මේ අම්මා සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නේ කියලා කවුද හිතන්නේ නේද? අනිතක මෙහෙම දෙයක් තියෙනවා. ආ අම්මා මෙයාට වඩා වයසින් බාලයිනේ සුජීව ප්‍රියාල් ලොකු නඩුවක් මේක මම තමන්ගේ මවගේ චරිතය රඟපෑ ශිල්පිනිය සමග ප්‍රේමෙන් වෙලෙන්න ඔබට කවුද අවසර දුන්නේ අවසර දුන්නේ කවුරුත් නෑ කොහොමද ඉතින් අපි හරි ආත්මార్థකාමී වරන්ඩුයිනේ ඒක වුණා ඈ ඒක වුණා ඒක වුණා එහෙම වෙන්න පුළුවන්ද මං අහන්නේ පුළුවන් ඔය වුණේ මේ වෙලාවේ ඒක මට තා ටිකක් අහන්න ඕනේ ඒක ගැන කොහොමද මේකුනේ මෙහෙම ඇතර මේ දුලිකයෙන් මං කලින් ඉඳන්ම දන්නවා දැකලා තියෙනවා අපි ඉතින් වැඩ කළා නෑ ඒකට ඉතින් මේ සක්මන්තායගේ වැඩ කරනකොට තමයි හම්බුනේ ඉතින් කොහොමද ඉතින් අපි කතා බහ කරලා ඉතින් යම්කිසි මුලින් කියන මිත්‍රකමක් නේ ඇතරම තාමත් ඉතින් ඒ යාළුකමක් එක්ක තිබි තියෙන එකක් තමයි තියෙන්නේ ඒක උතෝර හැර ලේසි වැඩ කරන සය එකට ඉන්න ජීවත් වෙන්න ඉතින් එහෙම තමයි පටන් ගත්තේ පස්සේ ඉතින් කාලයක් ඇද්දි ඉතින් එක වෙන පැත්තකට පෙරළුණා වැරද්දක් වෙලා නැහැ නේ නෑ 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 මම කවුද කිව්වේ වැරදි කියලා මම ඒක කොහොමද දුන්නේ ඒක අපූර්ව දෙයක් වුණා දැන් කොමර් දුලිකාසම මාතර මොකක් හෝ තියෙනවා කියලා කසුකුසුවක් ගියා ප්‍රොඩක්ෂන් එක ඇතුලේ ශ්‍රීමල්ලය මම ඇහුවා මට අවිල්ල කිව්වා මල්ලි මට තේරෙනවා මොකක් හරි එකක් තියෙනවා කියලා කමක් නැහැ ඉතින් හොඳ කෙල්ලයි කිව්වා තුරායි මම නේද උඹතර කපුවත් කළා කරා ඕ ඊට පස්සේ කොහොම හරි ඒක දැනගත්ත හසුන් සමීර ඩිරෙක්ටර් ඊට පස්සේ ආලා ඒක සමහර අවස්ථාවල තියෙනවා
අම්මට වැඳලා පුතා යනවා. ඔව්. ඉතින් මම දැනගත්තක මම දන්නා මෙයා දන්නවා කියලා. කොහමරි ඉතින් රියසල් එකක් දෙකක් විතර කරා. දෙයක් විතර කරාට පස්සේ අයියා තව පාරක් පොඩක වයර වැඳලා යන එක පොඩ්ඩක් අයියා තව තප්පර 3ක් විතර ඉඳලා යන්න එතන කියලා. පස්සේ තප්පර 3ක් විතර ඉඳලා මං ආයෙ වැඳලා ගියා. තාම මදිනවා. තාම මදියයි. තව චුට්ටි වෙලාවක් අයියා පොඩ්ඩක් ඉන්න එතන තප්පර 5ක් විතර ඉන්නයි එතන. ඉතින් වැඳලා ගියා. මට තේරුණා කට්ටියක නිකන් මෝහ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මං කෝ නෑ දැන් අපිට එක එකට යන් කියලා. ඊට පස්සේ තමයි සමීර කිව්වේ අයියා මම දන්නවා මේකක් තියෙනවා. නෑ සමීර අපිට මෙයාව අහුනේ අපි අර අලි ටෙලිග්‍රෑම් එක කරනකොට මෙයාව ඇර්ලන්ඩ් ඇවිල්ලානේ. ආ. ඒක තමයි අහුනේ. පොරක දැන් කතාව කියන්නේ. ඔය. දැන් ඉතින් සල්ලා කියනවා. නෑ මගේ තාමත් වඳිනවා කියලා. තාම වඳිනවද? තාම ගෙදරින් ගිහින් වඳිනවා යා මරයි. මම තාම ගෙදරින් ගෙද්දි ඇඳලා ලෝනේ බලන්නේ ප්‍රේමයේ. ඒ ප්‍රේමයේ මොදුවලා තියෙන වෙලාවේ අපි ගීතයක් අහමුද සුජියගේ. බෑ බෑ මේ මාසින්දු කියන්න බෑ. ඇයි? බොරු කියන්න බෑ මට දැන් අපි මම දැක්කම රිහර්සල් කරනවා බොහොම ලස්සනයි ඒ ගීතේ අපි ගායනා කරමු. අපිට කියන්නේ බෑ මට ඇත්තටම සින්දු කියන්න බෑ ගමන්න කියන්නේ නෑ ඒ ප්‍රේමයේ මෝද වෙන අපි දුලිකා වෙනුවෙන් මේ ගීතේ ගායනා කරමු. වැඳලා කියමු. හා නැත්තම් ගෙදර ගිහින් මට උදව් උත් අපි වෙහෙද උදව් කරනවා. හරි මම උදව් කරමු. ආ උදව්වත් එක්ක අපි යමු. I'm the one.
පාටට දිලිසෙන ඉන්දද ඇස් දෙක නලා